අයිබෝන් සුබ සවසක් ප්‍රබෝධමත් රාත්‍රියක් ගීතවත් රාත්‍රියක මානවන මම දිගහැරෙන යාමේට ඔබ සැම අතිශය සෙනෙහසින් පිළිගන්නවා ඔබ අපවත් ඉතාමත් බලාපොරොත්තු සහගතව සුවදශීලීව පිළිගන්නවා කියන විශ්වාසය අපට තිබෙනවා බලාපොරොත්තු සහ විශ්වාසය තමයි අපව ජීවත් කරවන්නේ නේද ඉතින් ඔබේ net හිත පුරා අපි ආත්මයට ආබද්ධ මතක රිද්ම පුනරුපණය වෙන අපේ බොහොම ක්‍රියාශීලී හමුවීම විද්‍යානුකූල හමුවීම තමයි දැන් ඉතින් සයවසකට ආසන්න කාලයක් තිස්සේ අපි මේ පවත්වා ගනිමින් යන්නේ නොනැසි නොබිදී නොසිඳී නොකැඩි වැල නොකැඩි රසික හදවතවල රස දුන්න හදවතක පෞද්ගලික ප්‍රියතම කීතමය වත්කම තමයි ඔබ හා බෙදා හදා ගන්නට අපි සැරසෙන්නේ අදත් අදේ සඳහා තවත් අපේ රටේ එක්තරා ගීත රැල්ලක හිමිකරුවෙක් තමයි කැඳවා ගත්තේ කැසට් විප්ලවය ශ්‍රී ලංකාවේ කැසට් කියන තාක්ෂණයත් එක්ක गीत अहन पीड़ित वेडिवई अब तेनी तटि गीत तटि सह गुवाणुदुलिया समीप संपन्ताव तव तवत् संकीर्ण मुनि वेडिदूनि कैसट तेक्बव अप पीड़ित युति कुमारी कैसट विप्लवे अग काल समय सह मुलिम विनसतकट पेरलपु पेरलिकार तनु तेनु गीताक्नेक ओहु हेदूगी वेडि गयूगी गानट वड गीत गायनात कलति बिना කොටිම කැසට් යුගය කිමින් නිමා වෙද්දී ඔහුත් නිහඬ වූවාදයි අපිට හිතෙනවා. ඒ තමයි අද්දුටු සත්‍ය. මේ තමයි සුපිරි සංගීතවේදී ජයසිරි අමරසේකර. අයිබෝන්. අයිබෝන් කියන බසන්දේව. ඉතින් මොකද එක පාට නිහඬ මේ මොකද්ද මේ නිහඬතාව? ඔව් කළුම කිව්වා හරි. ඇත්තටම අර කැසට් CD ඒක මේ අර बिजनेस व्यापार कर नाट पास अतम अट संगीत अध्यक्षक संगीत वेदी एक विद्येट इट पास मुखद अतर मंगमेट पास थिंग कोमार जीविका हो गया थिंग निस्सा के लिए मम अतम काले वन विदेश तीरने හිටියේ මගේ යාළුවෙක් යාළුවෙක් නෙමෙයි යාළුවෙක් සහ යාළුව පිරිසක් එක්කලා ඊජිප්තු වල ඊජිප්තුවේ ආහ් ටිකක් අමාරුයි යන්න ඊජිප්තුවට වීසා ගන්න ටිකක් අමාරුයි නමුත් මං යාළුව ඔක්කොම එකතු වෙලා මාව කොහමරි ගෙන්නවා මියුසිකල් ෂෝ එකකට කියලා ගෙන්නේ ඊට පස්සේ එහෙම තමයි වීසා ගත්තේ ආහ් ඒකල ගිහිල්ලා ඉතින් කොහමරි අපි කාලයක් ගත කෙරුවා මේ කොච්චර කාලයක් හිටියද ජයසිරි අවුරුද්දයි මාස ගානක් වගේ හිටියේ නමුත් ඉතින් අර අපිට අර මියුසික් කරලා ඒ ඒ ඒක මේ පුරුද්ද අත්තරින් ඒ පුරුද්ද අත්තරින් බෑ ඒකෙන් මිදෙන්න බෑ ඉතින් අතර ගිහිල්ලත් අපි එහෙ බෑන්ඩ් ගැහුවා සංගීත නිර්මාණ කටයුතු ඉජිප්තු ශ්‍රී ලංකිකින් ඉන්නවද ශ්‍රී ලංකිකින් නැහැ ඉන්නේ ඔය මගේ යාළුව පිරිසක් ඉන්නවා ඉන්නවා ගොඩක් ඉන්නවා මේ සිංහල කට්ටිය ඉන්නවා ඉන්නේ ඔක්කොම ඔය මේ දැන් එහෙ මේ ශ්‍රමය හරි मिलक नहीं एक पड़ी लोक पड़ी ने एक गुडक अमेरिकन फैक्टरी गुडक तीन एक श्रम अडूट गंड पुलवा फैक्टरी मेनेजमेंट कर लंका कट्टी तम एगुलांट ये धनमने एक लंका कट्टी तम मेनेजमेंट कर हिटी ඉතින් අපි බෑන්ඩ් ගැහුවා ඒ මියුසික් අත්තරේ නේ ඉතින් නිර්මාණ කටයුතු කෙරුවා නමුත් ඉතින් ඒක හරි ගියේ නෑ ඊට වැඩිය දෙයක් කරගන්න ඕන කියන හැඟීම තිබුණා ඊට පස්සේ ආපහු ලංකාවට ආවා ඇවිල්ලා මම ආපහු නිර්මාණ කටයුතු කරන්න ගත්තා දැන් මම ගෙදර ශබ්දාගාරය කරගෙන යනවා නිර්මාණ කටයුතු කරගෙන යනවා නේද දැන් අද ඔබේ ප්‍රියතම ගීත හත තමයි අපි පැහැදිලි කරමින් විග්‍රහ කරමින් ඉදිරියට යන්න මේ සන්ධ්‍යාව බලාපොරොත්තු වෙන්නේ ඔබත් එක්ක ප්‍රියතම මිතුරු මිත්‍රිනි පළමු ගීතය මොකක්ද මේක හැත්තටම කළුම අය මේක මේ
මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම බොහොම ආදරය කරපු හඬක් මම ගොඩක් ගරු කරපු හඬක් මේක මට දැනෙන්න ගත්තේ ඇත්තටම ඉස්කෝලේ යන කාලේ කැලුමයට මතක ඇති මං හිතන්නේ ඒ කාලේ තිබුණේ ගුවන්විදුලි ජාතික ගුවන්විදුලි සිංහල පළවෙනි සේවයේ සිංහල දෙවෙනි සේවයේ ඔව් ඒක පසු කාලිනු සිංහල පළවෙනි සේවයේ සුදේශීය සේවය වුණා සිංහල දෙවෙනි සේවයේ වෙළඳ සේවය වුණා ඔව් ඊට පස්සේ එතකොට මං හිතන්නේ ෆ්‍රීකවන්සි මේ මේ ෂෝට් වේව් ඔව් ෂෝට් වේව් මීඩියම් වේව් තිබුණා ඔව් MB ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් තිබ්බේ නැහැ ඔව් ෆ්‍රීකවන්සි FM නැහැ FM නැහැ ඊට පස්සේ තමයි මේ FM ඊට පස්සේ සිටි FM කියලා පටන් ගත්තා ඒත් ගුවන් විදුලි මුලින්ම පටන් ගත්තේ ස්ටුඩියෝ STX STX කියලා අන්න හරි ඔව් ඒක තමයි ඊට පස්සේ සිටි FM බවට පත් බවට පත් වෙනවා ඉතින් ඒ කාලේ මං හිතන්නේ මං කියන්නේ මේ 80 දශකයේ මුලම කාලේ මට මතකයි මේ දයාරත්න රන්තුංග මහත්මයා ඒ ගුවන්විදුලියේ සභාපති හිටිය හා සම්බන්ධ ලොකුම චරිතය වගේ හිටියා ඒ කියන්නේ ප්‍රධානියා ප්‍රධානියා හැටියට සංගීත අධ්‍යක්ෂකවරු සංගීත අධ්‍යක්ෂක මං හිතන්නේ ඔව් අන්න ඒ කාලේ ගුවන්විදුලියේ පටන් ගන්න පාන්දර පහට පන්සිල් සහ සෙත් පිරිද්දාන ඊට පස්සේ උදේ පාන්දර පහට ඊට පස්සේ උදාගි ඊට කලින් යනවා මේ ධම්මචින්තසිතවිල්ල ඔව් අන්න එතනින් පස්සේ මෙතුමාගේ මේ දයරත්න රණතුංග මහත්මයාගේ හඬව දු වෙනවා පුංචි මේ ගීත කොටසක් නිකම් පොඩි කොටසක අන්නේ හඬ ඇහිලා තමයි මම මේ අකට ඒක මට ඒකේ මෙලඩි එකම මතක නැහැ කළුමයි මට වචන ටික මතක මම කියන්නම් හිරු නැගෙන අලුයමයි අසිරි සිරි ඇරඹුමයි දවස හැම කාර්යම ජයෙන් ජය සිකුරුමයි ජයෙන් ජය සිකුරුමයි කියලා ඕක අහලා අපි නැගිටිනවා කියන්නේ ඇත්තටම ලොකු පිබිදීමක් දවස මාර පිබිදීමක් ඒක අහලා නැගිටලා තමයි අපි හරි ප්‍රබෝධමත්ව මේ ඉස්කෝලේ යන්නේ ඉතින් ඒ කාලෙන්දම මම මේ හඬට ගොඩක් ආසයි ගලුමයි මේ හඬට මම ඒ ගැඹිරත්වයට මම හරි ආසයි ඊට පස්සේ මම පසු කාලීනව මම බෑන්ඩ් ගහන කාලේ මම බෑන්ඩ් එකේ සිං මේ කීබෝඩ් ගහන ගමන් සිං කරුවා එතුමගේ සින්දු ඉතින් ඒ හරි ආසාවෙන් ගෞරවයෙන් සිං කරුවේ ඊට පස්සේ මට ඇත්තටම එතුමත් එක්කලා එකතු වෙලා ලොකු මේ නිර්මාණ කටයුත්තක් කරන්න මට මාර භාග්යක් ලැබුණා ඒක මම මගේ ජීවිතේ ලොකුම ජයග්‍රහණයක් විදිහට මේ පිළිගන්නේ ඒ රීමේක්ස් කරන්න රීමේක් එකක් රැප් ශ්‍රී ලංකා කියලා අපි ඒ ගැන මේක ගීතයෙන් පස්සේ කතා කරමු අපි ඔව් ඒක ඇත්තටම වැදගත් තැනක් ශ්‍රී ලංකාවේ මේ විශේෂ සංදිස්ථානයක් ඒ ඔබ මේ තබපු අත ඒ තත් එක්ක ඉතිගතෝ සම්පූර්ණයෙන් තාක්ෂණික පෙරළියක් එක්ක කොහොමද ගීතයේ අලංකාරය හැඟීම තබා ගන්නේ කියන තැනට ඔබ ওই අභියෝගය ඔබට ඔබ ඉබේම බාර ගන්න ඔබට සිද්ධ වෙනවා ඒත් ආරතන රණතුංග සාමර රණතුංගත් එක්ක තමයි ඒක පටන් ගන්නෙ හොඳයි අපි මේ ගීතයේ රචකයා ආචාර්ය අජන්ත රණසිංහයන් ඊට පස්සේ ආරතන රණතුංගයන් තමයි සංගීතවත් කොට ගායනා කරන්නේ අපි මේ ගීතයෙන් පටන් ගන්නවා අද අපේ රස දෙන හද जय श्री अमर सिंह
මතකද පත් වෙල් බඳගෙන මං මාවත් දිග ඔහේ විත ගිය කාලය මතකද පුංචිල දරියක් වගේ පුරතලෙන් ඔබ ඉනෙමුනේ කාලය මතකද අවස්ථාව මට කියන්නේ මේ මේ කැසට් පෙළ මට මතකයි මේ නිර්මලා අපි පුජයසිංහ වුන් තමයි මේ අභියෝගය තීරණාත්මක අභියෝගය මේ මුලින්ම මුලපිරුවේ මට මතක විදිහට එක අතකින් සරත් කොතලාවලත් හිටියා එක පැත්තක තොරණ ආයතනයේ සහ රන්සිලු රංජිත් අය එක තව පැත්තක හිටියා රංජිත් ප්‍රේමනාත් ඒ අපි ඕක කරනකොට මං හිතන්නේ රැප් කතන්දරේ කැසට් එකක් ওই විදිහට ඒ කියන්නේ ප්‍රවීණ එකක් තිබ්බනේ තිබ්බනේ එතකොට මන්ද මේ මේගොල්ලෝ දැන් මේ ක්ෂේත්‍රවල මේ ලුකුවට නියලෙන්නේ නැහැ. ඔවුන් කියන්නේ අර ව්‍යාපාරයෙන් වෘත්තීය සංක්‍රමණිකයෝ බවට පත් වෙනෝනේ. පත් වෙනවා. ඔවුන් දැන් කිලින්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ගිහිල්ලා ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරමින් ඉන්නවා. මොකද වර්තමානයේ කැසට් පට සහ සංගීත ඇල්බම නිර්මාණය නොකරන නිසා. ඒ ඒ ඒ අභියෝගය ඇත්තම මතක් කළ යුතුයි. ඔබ මේ මේ දයාරත්න සාමරාව තමයි ඔබට බාර දෙන්නේ ඉස්සෙල්ලා. තාම අමාරුම කාර්යයක්. ඒ කියන්නේ මට මේ කියන්නේ ලොකු ලොකුම මේ මේ භාර දුර කාර්යයක් වුණා මොකද හේතුව මම ගොඩක් ආදරය කරන හඬක් සහ මේ ගරු කරන චරිත දෙක. එතකොට මහාචාර්ය අමරරණතුංග කියන්නේ ලංකාවේ මම හිතන්නේ සංගීත පිළිබඳව වැඩිම ඉගෙන ගත්ත කෙනා. ඔව්. ඉතින් ඒ අභියෝගය මට බාර දුන්නාම ඇත්තටම මට මාර මම කොහොමද කරන්න කියලා මම ගොඩාක් කල්පනා කරුවා කල්පනා කරලා මම ඇත්තටම ඊට පස්සේ මම තනියම මම ප්‍රෝග්‍රෑම් කරලා කීබෝඩ් එකෙන්
තනියම හැදුවා ට්‍රැක් එකක්. ට්‍රැක් එක හදලා මමම ගයිඩ් වොයිස් එකක් දාලා මම ගීතේ මම හැදුවේ පෙම් සිලිලාරේ. ආ පෙම් සිලිලාරේ තුස්තේ ඒක මේ මේ සිංහත් එක පස්සේ මේ මේ අමරරත්නත් එක්කත් ගායනා කෙරුවා. ඔව් කරුණාරත්න බේසේ කරන්නේ. රංගේ පද රචනයක් ඕ. ඉතින් ඒක තමයි මම ඉස්සෙල්ලාම හැදුවේ මම ගෙදර නිකන් කීබෝඩ් එකෙන් ප්‍රෝග්‍රෑම් කරලා ඒකට අර එක එක විදිහට අර රැප් වෙන විදිහට රැප්මත් නෙමෙයි ඉතින් අර ඒකේ මේ එක එක බටහිර සංගීත රටා ඒකට මේ එකතු කරගත්තා එහෙම කරලා මම කොහමරි ට්‍රැක් එක තනියෙන් හදලා ඊට පස්සේ මම වොයිස් ගයිඩ් එක කුත් දාලා මම දුන්නා ඔව් ඊට පස්සේ ඇත්තටම ඊට පස්සේ අමරරණතුංග මහත්මිය අපි ඔක බාර දෙන්න ගිය වෙලාවේ ඒක අහලා මම අහනවා මේ දයරත්න කොයි වෙලාවේද මේක මේ වොයිස් කරන්න ආවේ මට මට ඇත්තටම හරි මාර සතුටක් අහිංසක සතුටක් කැළුමයි ඒක මං කියන්නේ ඒ වගේ මං ගැන මං එතකොට පුංචි අංකුරයක් ඉතින් මං ගැන මේ විදිහට මාව පිළිගත්තට ඒ බාහිර දුර කාර්ය කරන්න මාව පිළිගත්තට මං මාර විදිහට ඒ වෙලාව සතුටු වුණා ඒක මට අදටත් මාර හිණයක් සහ ඒක මං ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණයක් විදිහට ඊට පස්සේ සන්ධ්‍යාසේ රාධා ක්‍රිෂ්ණ ඔව් සුලෝචනත් එක්ක සුලෝචනත් තිබ්බා ඔව් තව මොනවද ප්‍රභාත් රූපසිංහ කියලා මේ ප්‍රභාත් රූපසිංහ කියලා බොහොම දක්ෂ රැපර් කෙනෙක්. ඔව්. ලංකාවේ හිටපු දක්ෂම රැපර් කෙනෙක් තමයි. ප්‍රභාත් තුන මතක් කරනවා මන්ද මේ මේ දවස්වල මොනා කරනවද කියලා. මම හිතන්නේ දැන් රැප් කරන්නේ. දැන් රැප් කරන්නේ දැන් එංගලන්තේ ජීවත් වෙන්නේ. ඊළඟ ගීතේ නේද මේකත් අපි කතා කරමු දුරස්වනට ඇත්තම කතා කළොත් ඒ ගීතක ඔබේ ජීවිතයටත් බෙහෙවින්ම සම්බන්ධ. බොහොම කම්පනීය සම්බන්ධයක් තියෙන නිසා ඒක ඔබ තෝරගන්නට ඇත්ති කියලා මට හිතෙනවා. ඊරංගීත ඊට නොදෙවෙනි ගීතයක් මේ මරණ දඬුවම් නියම වෙච්ච පිටිකරුවෙක් උට වෙච්ච සිද්ධියක් ඇත්තටම මේ සනතය කොහරි ඔය හිරගෙදරක් ආශ්‍රිතව අපේ සිරකඳුරක ඉන්න කාට හෝ අභිප්‍රේරණ කටයුත්තක් සඳහා ගිය අවස්ථාවක දෝමන්දා එහෙම එයා ඒක දැකලා එයා විසින්ම රචනා කරපු ගීතය මල්කාන්ති අක්කයි යයි මේක මේ ගායනා කරන්නේ ඔව් මේක මේ ඔව් එතකොට මේක සම්පූර්ණ සනත් නන්දසිරි පවුල විසින් නිර්මාණය කරපු ගීතයක් අපි ගායනා කරලා ඉවරලා ඊට පස්සේ විරාමයෙන් පස්සේ මේ ගැන කතා කරන්න මතක තබා ගමු මේක අහමු ප්‍රියදර මිතුරනි මේක ඔබටත් අතිශය වැදගත් වර්තමානයේත් නම් අතිශය වැදගත් ඒ කියන්නේ දැන දැන නරක වැඩ නොකර සිටිය හොත් අතිශය හොඳයි මොකද දැන දැන මත මොකද ඔබ නිකම්ම මේ මේ කිල්ටි වෙනවා සමහරව දැකලා තියෙනවා ඔබ පාරේ එහෙම හුඟක් වෙලාට ඕන් නැති විදිහට වාහනේ ඉස්සර කරලා ඉවරලා අහක බලාගෙන ඒ කියන්නේ තමන්ටවත් තමන්ට මුහුණ දී ගන්න බෑ ඒ කියන්නේ කරපු වැරද්ද සාහසුද්දෙම වැරද්දක් ඒ වැරද්ද බව දැන දැන ඉවරද්ද කරනවා වැරද්ද කරලා ඉවරලා අහක බලාගෙන ඉන්නවා කියන්නේ ඔබ ඔබටම රැවටිලා ඒකයි ඒක ඒක වෙන පැත්තක් ඒ හා සමාන පැත්තක් තමයි මේකේ කියන්නේ හොඳ මතක් කිරීමක් මේ කාලේට ජයසිරි අමරසේකර කියනවද
බුදු බව ලැබෙයි අනේ අනේ ස්වාමිනී මා කෙලලන්නට ඉඩ නම් දෙන්න එපා ගෙලවලුවත් මගේ මල කඳ අම්මට පෙන්නන්න එපා ඇතිදා ළඟ වුන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා නැතිදා ළඟ වුන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා බුදුහාමුදුරු වැදියාවාගේ පින්බර ස්වාමිනී දුක හිතලද ඉරගෙදරට වැඩි මාගේ මරණ දිනේ නොතන කෙරුවත් වරද වරදමයි නැත කිසි දිනක සමා මරණයේ දොරකඩ සිට ඔබ පායුග සිඹ සමුගනිමේ මෙමා කෙලිලොල්කම් හුරු මා ඔබට දිවි මග දැන් දැන් මරණ බයක් නැ අම්මා සිහිවේ බුදුහාමුදුරු වැටියාවාගේ පින්බර ස්වාමිනී දුක හිතලද ඉරගෙදරට වැඩි මාගේ මරණ දිනේ මගේ අම්මාව දොරටු අන්දර හිටියද කියනු මැනේ මාගෙලලු බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ මේක ඇත්තරම මේ නොදැන කිරුවත් වරද වරදමයි නැත කිසි තිනක සම ඒ කියන්නේ ඔබට නීතියෙන් සමාව ලැබෙයි සමහර විට හැබැයි සෝබාදහමින්න කිසිදු සමාවක් නැත ඒක තමයි අපි හිතට ගත යුතු ගීතයකින් හරි හිතට ගත යුතු විශේෂම දේ අපේ ජීවිතයට එකතු කරගත යුතු දේ පළමු විරාමයට යනවා අද අපේ ආරාධිතයා සංගීතවේදී ජයසිරි අමරසේකර නොවන මම ඉතින් මේ සන්ධ්‍යාව අපි අද ජයසිරි අමරසේකරත් එක්ක ගත කරන්නේ ඔහු හැදූ ගී ගණන දෙස බැලුව විට ශලකියුත් ප්‍රමාණයක් කියන්නේ සමහර කොච්චර 200 300 400 500 වැඩි 1000කට එහා පැත්තේ කියනවා 1000කට එහා පැත්තේ මම නෑ එච්චර නෑ 1000කට එහා පැත්තේ මගේ එකක් තමයි කිව්වේ මේ බුදුහාමුදුරු ගැන මොකක් ඉක්ුත් ගීතය අපි මේ වෙළඳ විරාමයට පෙර ආතෝ ගැයූ ගීතේ පිළිබඳව යමක් කියන්න ඕනේ තෝ ඔව් කළමයි ඒක මේ මේ එක්තරා පොය දවසක අපේ යතිවරයාණන් වහන්සේ නමක් ඇවිල්ලා මේ මේ වැඩම කරලා මේ ධර්මදේශනාවකදී උන්වහන්සේ ඒ අත්දැකීම ලැබපු කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් ඉතින් ඒ ගැන
धर्म देश उन्नस देश लभक अद्धक मगेन अतर मम मम तिटिया मगे बिरीद तिटिया दिन्न ये धर्म देश वहागन इनको अतर मार हंगी मेल ये इतन दी अभी वेरदिकर तम एवं मनुष्य पिल बंद पुदुम मनुष्य हंगी मे ये धर्म देश पसी मे धनु धनुद इट पस मट मे अतर मे गीते मम आंड सर सर मेदर मे गीते आंड मगे नोन मे मट क्यू वे गीते खदंड अदला गायन कर सह इट पसे मट क्यू मे वेडसटन घट आराधना के मे गीते खधारी गायन कर आगे इली मत मंगे इलीमित्री अद जय श्री बिड़ हूगवे ऐट बुकदूणी या कल गुड़ा कसनी पेल हिटिया काले से नमक कसुनी अमरशेखर कसुनी या गुड़ा कसनी पेल हिटिया काले से हार्ट अटैक आवा हों के बैपास ऑपरेशन कर लालू तम मट गुड़ा कुदी यालू मत हिटिया हेम मोहतक एक होना इट पास आप स्टॉक के कक्के अंस भागे पेतक पन नेतीवना इट पास एम इनकोट ऐकेमे नेतीवने अंतिम टापी कोहेत्म हित नेतीदेकूने यटिपतुले चूटी तुआल आगती बिल ऐके जम गिहल तम नेतीवने आप कौर दंडने या दंडित ने आप दंडित ने नर्सिंग कोर्स एक मम अतर विदेश विदेश गायन क्षेत्र संगीत क्षेत्र दक्षाई दक्षता तीन मगे कीबोर्ड गाँव वायलिन गाँव फ्लूट गाँव अम्म अम्म आट पुलो या सिंगर हर लसंट एंग या गुडक आसाई अर बेट अनी का संगीत वेदी के कटनीस देशानिका सत्सरणी अमरशेखर देशानिका अमरशेखर अपने सुपात्र ताता हर बड़ा ताता बो बड़ा इलाट मे इला गीते मट अतीत बेलवुड सौंदर्य सौंदर्य कौद समकालीन प्रिंस उदयप्रिय चंदन लेना मम हेमलाल गीत देव अभी सीनियर माधव इंदिकेटिय अभी मे समकालीन वेलितुडु अय्या अपिट कलिन रॉय पेरिस वेलितुडु एतकट रॉय जयंत दिशानायक सोमसिरिया एला अपिट गुडाक कलिन गुडाक मे कलिन एगुलो पलवेनी बैच एकेने चंद्रसेन हिट्टिया रच्चेने ओ एगुलो चंद्रलेखा पेरिरा एगुलो पलवेनी मे गट्टिया शैलु वैजयंत सरगा असगे काले ओब निहाल गम्मे मम निहाल गम्मे असगे काले मे गीते तोरगंड प्रधानमंत्री हेतु मंगितने किया मट मगे अम्मा तात वगे इन तबत् गुरूर दिन्नो युमला दिन्नत मट मगे अम्मा तात वगे मगे पंति बार गुरूर हाई पंत सामान्य पेल वेक मगे पंति बार गुरूर अब इंग्लिश बनप कुसुम सिरी अधिकारी महात्म्या युम अतरम कलमये मे मट हरिम आदर मट मे मगे हेकिया हेमदयाक मे तेरुंगत्ते
එතුමා තමයි ඉස්සෙල්ලාම එතුමා මේ කලාවට හරීම ලැබි කෙනෙක් ඉතින් මගේ හැකියාවල් තේරුම් අරගෙන එතුමා ගුවන්විදුලියේ එතකොට ගුවන්විදුලියේ තිබුණේ ගුවන්විදුලියේ ළමා රංගපීඨය කියන එකට එතුමාම මාව යොමු කරලා එතුමාගේ වාහනයෙන් මාව එක්කන් ගිහිල්ලා ඒ වැඩසටහන් රෙකෝඩ් කරලා සේරම කරලා මාව ගෙදරටම ගෙනල්ලා දැම්මා ඒතුමගේ මේ එතුමා අදටත් සමහර අවස්ථාවල මාව බලන්න මගේ ගෙදරට එනවා එතුමා ඒ තරම් එතුමා කොහෙද ඉන්නේ මොකද්ද ඉස්සම් පහ මම ඉගෙනුවේ මේ මත්තුමගල කරුණාරත්න බෞද්ධ මහාවිද්‍යාලය මම ඕ ලෙවල් වෙනකන් ඉගෙන ගත්ත ඉස්කෝලේ ඒ ඉස්කෝලේ තමයි මගේ පන්ති භාර ගුරුවරයා එතුමා ඉතින් මේ එතුමට මම එතුමා සහ ඊළඟට මට හම්බ වෙනවා තරුණ සභාවේදී సౌందර්ය බිල්ඩ් సౌందර්ය නිකේතනදී විශාරද නිහල් ගම්මහවා මගේ ගුරුතුමා එතුමා මේ ඇත්තටම එතුමත් මට පුදුම ආදරෙයි එතුමගෙන් මේ මාර ඒ කියන්නේ අපේ සමාජය තුළ මේ විෂය බාහිර දේවල් ඒ කියන්නේ සමාජය තුළ ජීවත් වෙන්න ඕන විදිහ එතකොට මේ අපි ප්‍රශ්න විසඳ ගන්න ඕන විදිහ ඒවට මුහුණ දෙන්න ඕන කොහොමද මේ හැම දෙයක්ම එතුමාගේ මාර දැනුමක් තියෙන පුද්ගලයෙක් එතුමා සංගීත පිළිබඳවත් මම හිතන්නේ යම් කිසි පුදුම තැනක ඉන්න පුද්ගලෙක් ඉතින් මේ අදත් මාත් එක්කල කතා කරුවා එතුමා හැමදාම මාත් එක්කල කතා බහ කරනවා මේ සමහර වෙලාවට මාව බලන් දෙනවා එතුමා ඉතින් හරි පුදුම නිහතමානී චරිත ඇත්තරම කැලුම්මයි මම පුදුම ආදරය කරනවා මේ චරිත වලට ඉතින් එතුමන් එකට කියන්නේ පිරුණු කල පිරුණු කල ඔව් පිරුණු කලයක දිය නොසැලි පුන් කලස පුන් කලසක් කවුද ඒක ඇත්තටම ඔව් ඉතින් ඒ ගුරු දෙගුරු නේද නේද ගුරු දෙගුරු ගුරු දෙගුරු මා පියන් ඊට පස්සේ ගුරුවරු ගුරු ඒක තමයි මේ වර්තමානයේ හැමෝම හදවතින්ම කල්පනා කරගෙන බුද්ධියට දා ගන්න ඕනේ ඇත්තට අනිත් එක ගැලුමයි දැන් මගේ කුසුම්සිරි අධිකාරිය මගේ පන්ති භාර ගුරුතුමත් තාම ඉස්කෝලේ යනවා ඉස්කෝලේ යනවා එතුමා තාම උගන්වනවා නිහල් ගම්මේවාස තාම උගන්වනවා තාම උගන්වනවා හොඳයි මහින්ද චන්ද්‍රසේකරයන් රචනා කර ගීතේ රෝහණ වීරසිංහෙන් සංගීත කරන්නේ සුනිල් එද්දසිංහයන් ගායනා කරපු ගීතය තමයි කියන්නේ කොච්චර හැවත් එපා නොවන ගීතයක් මොකද අපි ඒ ඒ සියලු දේ ඒ සිද්ධි ජවනිකා අපි සජීවීව අත්විඳලා තියෙන නිසා जय श्री सुपट दिली अबरन उरन वेला
मन पिंच कैकुलिया मिली नवना गुरु निवहनि कदूलट उल पतक वेला लोकु हामिने एत पितु सितुव मत वेला तन मड कडीति वेउतावनु वही काले पिन्ना मग नुमग नुएटी यन काले सिंकिरिपे उमूसिलैं उटुमाले अपे गुरु तुमायाई तामत इसकोले जैसे अपने बेमी ठीक है खतागला बैठी हिंदा ईलांग गीते रे ठग्गा ले अन्नू ईलांग गीते है बेतोर गाने तो मैं वैरस्टान ही पालिवी ने बताया वाटा मैं वैरस्टान माला हुई मैं और दू मंको ने हाई कट आसन खा लेती से ऐने पालिवी ने अवस्था तो कुछ मैं गीते तोरा एकल हितार न मारू है भाई यार उदागी एक हाल श्रवण कर पे वैडी हिटियान चलिए तो प्रमाण है मुकद रेडियो के भीतर में आई तिबुने निशा गोंडी भीतर में आई तिबुने एक निशा अनिवार्य आहला आहार एहन स्कूल आने लेनो वेडटे आने लेनो यात्री मे गीत एहन उदागी उदागी देश अरुण किरण हाई हतल स्पाइट हताई काल हताय मार प्रचार विनो काली गीत तैटी गीत तैटी वरी तम वादी यात्री एहिच गीत तम तोर का ඒක තෝරගන්න හේතුව මේ ඇත්තටම මේ ඒ ඇහුණට මේ අහලා නැහැ. ඇහිලා විතරනේ. ඔව්. නමුත් එළවල අහලා නැහැ. එළවල අහලා නැහැ. නමුත් මේ කලමයි මම මේ පිටරට ජීවත් වෙ ඉන්න කාලේ මගේ ඊජිප්තුවේ ඉන්න කාලේ. ඊජිප්තුවේ ඉන්න කාලේ. මගේ මේ යාළුවා මගේ බෑන්ඩ් එකේ ලීඩ් ගිටාර් ගහපු එක්කෙනා එයා හරි ආසයි මේ මේ වික්‍රත්නායක මහත්මයාගේ ගීත වලට. කවුද නම යගේ? චමින්ද කොඩිතුවක්කු. ආහා. ඉතින් එයා මේ මේ ওই ගීතය එහෙදි එයා ගායනා කරනවා මම එතකොට තමයි මේක මේකේ රහ හොඳට මට දැනුනේ අන්න ඊට පස්සේ මම හොයන්න ගත්තා මේක පොඩ්ඩක් මේක පස්සේ දුවන්න ගත්තා ඇත්තටම මේක කාලෝචිතයි සහ මේ මේ ඇත්ත කතාවක් මේ තින්නේ ඉතින් මේ මට හිතුණා මේක මේ අද මේක ගායනා කරන්න ඕන කියලා ඔව් මේ මහාචාර්ය සුනිල් ආරියරත්න මේක රචනා කළා තින්නේ මේක හපුවම මේ දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධානම කර්මාන්තය गोविकामणी मे हेम की मुखर सिद्ध्यग्निस वगावकड़ संबंधे दीपाव कोहिंगरी संबंधे वर्तमान मे नूतन लोकी पहासुक अधिक अनिवार्य कन्नपुण उपयागनी गिरी उनहरद्या वगाकर गण हेगीम हेमोटम तीक एन्नी अर अतीत जानमय दीवाड़ीत मे ये अभी संपूर्ण मे सन्नद्दास्त्री के तीन मेक इतिहास अतीनो एक वर्तमान अतीनो मतुन आगति पीलिपत निमित्त अतीनो मे हत्या दशके ऐच गीते कुनाट श्रेष्ठ विक्र रत्नायक संगीत वाकुट गायन करी अद जयश्री की हंडी नेहट पास उबट होयला हंड हिते किला मट हिते नो जयश्री पुरवा
හැමදාම තනිවේද විදුලිය කෙටුවාම පොළොව බය වේද මම බිම පැනුවාම මූද ගොඩ වේද ගොඩ රළ ගැසුවාම කුසේගිනි යාද අලස හැඳුවාම වැවකට මුලයි කට මුලයි බුද දස්ලා නොලැබීම සාගතයට මුලයි තහදී නොසැලීම පෙරකුම්වා දවස සිහලුම් නැතිවීම සාගතට මුලයි තහදිය නොසැලීම පෙරකුම්බා දවස සිහලු නැතිවීම සාගතට මුලයි තහදිය නොසැලීම පෙරකුම්බා දවස සිහලු නැතිවීම හොඳයි අපි විරාමයකට යනවා ඊට පස්සේ අපි තවත් ගීත තුනක් තිබෙනවා අපි ගීත තුන පිළිබඳව කතා බහ කරමින් මේ රසවත් යාමේ තවදුරටත් ප්‍රසවත්තුමු ජයසිරි අමරසේකරත් එක්ක නොවන මම ඔව් මම බැලුවා ඊළඟට ජයසිරි ගායනා කරන ගීතය මොකක්ද කියලා ගීත දෙකක් තිබෙනවා ඒ ගීත දෙකම එකිනෙකට වෙනස් බව කිව යුතුයි ඒත් යම්කිසි මේ අපිට අපිව නිකන් රස ජනනය කරනවා වගේම අපිට රස ජනිත කරනවා වගේම මේ නිකන් ජීවිතේ ගෙනුමක් පොඩ්ඩක් හරි ඒ ගෙනුමට මොන හරි ටිකක් අපිට වත් කරන්න පුළුවන් නම් ඒකත් විශාල දෙයක් ඒ බව කියන්නත් ඕන මේ සෙස්සන්ට ගී හදන අතරතුරේ ඔබ ඔබට හදාගත් ගී මොනවද පළවෙනි මොකද්ද මේ ජයසිරිට කියලා සේපාලි කමලයි සේපාලි කමලයි ඒ මොකටද ඒ ඒ ඔබ මේක ඔබ තනි කැසට් එකක් නිර්මාණය කළා ඔව් ඒක උනේ කලින් මේ මම මේ සාමාන්‍යයෙන් මම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කටයුතු කරනකොට මම අර ගයිඩ් වොයිස් එකක් දාලා දෙනවනේ හැම වෙලාවෙම ගායක මේ මේ ගායකයාට හෝ ගායිකාවට ඉතින් එතකොට ඇත්තටම ආයතනයේ උපුල් ජයසිංහ මහත්මයා ඒක තේරුම් අරගෙන මට හොඳ හැකියාවක් තියෙනවා කියලා මට යෝජනා කරුවා අපි ඔයගේ කැසට් එකක් කරමුද ජයසිරි කියලා මම ඇත්තටම එහෙම බලාපොරොත්තුකින් හිටපු එකක් නෙවෙයි ඒක. ඊට වඩා මම ආසයි අර සංගීත කටයුතු කරන්න සහ මම ප්ලේ කරන්න බොහොම ආස කෙනෙක්. මේ ගායනයට මම එච්චර එහෙම ලොකුවට පස්සෙන් එලෝගෙන ගියේ නෑ කලුමයි. නමුත් ඉතින් ඒ අවස්ථාව ලැබීම මට ලොකු වාසනාවක් නේ. මම ඒක ප්‍රතික්ෂේප කරුවේ නෑ. කරමු කියලා මම එකඟ වුණා. ඊට පස්සේ තමයි මේ සේපාලි කමලයි කියලා ඇල්බම් එක ආවේ. ඒක මොනවද තිබිච්ච අනිත් ගීත? මගේ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක් ඒක ශාන්ත ජයලත්තිසේර මහත්මයාගේ මෙලඩි එක සේපාලික වචන චන්න ජයනාත් සේපාලික චන්න ජයනාත් මහත්මයාගේ වචන මම මෙලඩි එක කිව්වේ.
වගේ ජනප්‍රිය වුණේ ওই සින්දු දෙක විතරයි කියනවා ඒ. ඒ හැරුණම ජනප්‍රිය විය යුතු ගීත ටික මොනවද? ගීත ගොඩක් තියෙනවා. ඒකේ කාසි ගනින කිරිල්ලේ කියලා තියෙනවා. තව ගජමන් නෝන ගැන රෝහණය මේ මෙලඩි එක කරපු හරි ලස්සන සින්දුවක් තියෙනවා. ලලිත් වසන්ත මහත්මයා පද රචනා කරපු. මම ඒක වේදිකාවේ ගායනා කරනවා. තව සේද සල්ලු වෙලා කියලා නංගි කෙනෙක් නංගි අයියයි දුප්පත් අයියයි නංගියත් ගැන කියවෙන ගීතයක්. තව නිලම්බර අහසට කියලා ලස්සන සින්දුවක් තියෙනවා. චන්න ජයනත් මහත්තයා මේ රචනා කරපු මම සංගීතවත් කරපු. ඒ වගේ ගීත ගණනාවක් තියෙනවා. තව ඔව් ගණනාවක් තියෙනවා. ගීත 14ක් එකතු වෙලා එක මේ ඇත්තටම ලස්සන සින්දුවේ මේ සින්දු ටිකක් තියෙනවා ඒකේ. ඔව්. නමුත් ජනප්‍රිය වුණේ ගීත දෙකයි. මේ අර අර කැසට් ගොඩ ඇස්සේ මේක එච්චර ඉස්මතු වුණේ නැහැ මට. ඉස්මතු වුණේ නැහැ. ඔව්. ඔබේ ඔබේ තනු තමයි ඉස්මතු වුණේ. ගැයුම් වැයුම් තමයි ඉස්මතු වුණේ. ගැයුම් ඉස්මතු වුණේ. ඒ කක්තියක් හැබැයි සේපාලික මල තමයි වර්තමානයේ බේවින්ම ජනප්‍රිය. කවුරුත් අදටත් හැමෝම ඒක ඒක නොදන්න කෙනින්නේ. ඊළඟ ගීතේ ඊළඟ ගීතේ ඔබ තෝරගන්නේ සනසුම කොතනද චිත්‍රපටයේ ගීතේ. සනසුම කොතනද චිත්‍රපටයේ හරුන් ලාන්ත්‍රා මහත්මයා සහ ඇන්ජලින් ගුණරත්න. හරිම මියුරු ගීතයක්. මම මේක තෝරගන්න ප්‍රධානම හේතුව තමයි හරුන් ලාන්ත්‍රා මහත්මයාගේ හඬට මම ගොඩාක් කැමතියි. ආදරය මොකද එකම විදිහට එකම දේ තමයි කරන්න වෙන්නේ. ඒක ඒකත් හරියට කරන්නේ නැති අවස්ථා තමයි විරහව වියෝගය වෙන්වීම පිළිබඳව අපිට අහන්න ලැබෙන්නේ. ඉතින් මේකත් ඒ වගේ ධර්මසිරි කමගේ ශූරීන් රචනා කරපු ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කරපු ගීතයක් මේ වෙලාවට ඇත්තට මම අර හැමතිස්සම කියනවා අපි ඔබ හමුවන්නේ රාත්‍රී 10:30න් පස්සේ ඊට පස්සේ අපි කතිකාව කරගෙන යන අතරතුර අපි හදවත් තුළින් කතිකාව කරන්නේ නේද? ඒ කතිකාවේදී මේ වගේ ගීතයක් ඉදින් මතුවෙනකොට ආපහු සේලු වැඩ පස්සේ කළා ඒ දෙසට ඔබේ අවධානය යොමු වෙනවා. ඉතින් අපි එමුනම් ඒක සාවධානයක් වට පරිවර්තනය කරගමු. ජයසිරි අමරසේකරත් එක්ක. සුලං කුරුල් හෙමින් නිගිල්ලි මල් සුවඳ කියල් आदर उयने तुरटुवर गिन उच्चम करनिन पियबन्ने सुलं कुरुल्लो हेमिन इगिल्ले
මතක ලොවේ දුර කුළු එරෙහි අද මොනවද එහි හිරවියත්තේ මතක ලොවේ දුර කුළු එරෙහි අද මොනවද එහි හිරවියත්තේ ආදරේ ආදරේ आदरे 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 सुलं कुरुल्लु हेमिन निगिल्ले मल सुवंद के अर गिन एन्ने आदरे उयने दुरेटु अरगिन चमकरमिन दिए बन्नी सुलं कुरुल्लु हेमिन इगिल्ली सुलं कुरुल्लु यानी सुलंग उमा मद सुलंगक से अवित अबे एक मानसुवा दक रखने नो आदरे करना आए कि मल उयनक एतनम ये आदर उयनक पार पेर लेनो आहान नेतु अनवसरें दुरोटु हर गिना इकंग दिन नदिया पलागिन हुदिया पलागिन अहिदिया पलागिन हम आगिन यानो एक ताय में कि मूल कोटस नुसनम में पलम कोटस स्थाय कोटस तीनी पसे अंतरावल तीनी सीहिन पोते पीटुवाक पेरलेला तीनो මොනවද ඒක කියල තියෙන්නේ ආදරේ. කියන්නේ හීන කෝටියක් දැකලා තිනවා. ඒක ඒක හැම පිටුවකම තියෙන්නේ ආදරේ ගැන ලියලා ආදරේ ආදරේ ආදරේමයි. මතකළු වේ දොර අගුළු ඇරිය ඇතේ මතකයක් එහෙමයි. ඒකෙත් තිර වෙලා තියෙන්නේ ඒකයි. ඒ හිරවීම සියල්ල මේ ගුණගත් එක්ක හැම යනවා ආදරේ. ආදරේටත් හිතෙන දේවල්. ඒක තමයි මේකේ සමස්තය තියෙන්නේ. අනිත් එක හේමදාසයන් එවකට ඒ 70 දශකයේ අගභාගයේදී මේ සංගීතමය ගත් තීරණ මේක සුලංකුරුල්ල හිමින්නේ කිලි මල් සුවඳකේ අරගෙන ඉන්නේ ආදර වේනේ දොරටු අරගෙන උච්චම් කරමින් පියමන්නේ කියන කොටසමයි හරුන් ලන්ත්‍රා ගායනා කරන්නේ. සෙසු කොටස් දෙකම ගායනා කරන්නේ ඇන්ජලිනා ඇන්ජලිනා. ඔව්. එහෙම තමයි කියන්නේ කාටවත් කට උතර නැති වෙන්න ගීත හදන්නේ. ඒක හේමදාසයන්ගේ වැඩ. ඉතින් ගයක් හදන්න පටන් ගන්න බොහොම මේ උචාරු වෙන්න සියලු තේ ඒ කාලේ අර धनात्मक स्थिति महाभागे नमत मटे करगंड बेरोन आई थिंक आप प्रश्न तेक्ला अपे कैसेट फील्ड कड़ावेटी मत तेक्ला मट नोयक प्रश्न आवा असनी प्रश्न आवा ये हम कटम मून दिंड सिद्धूना එතකොට මට අර සිහිනේ ඔබට නෙවෙයිනේ නෑ නෑ ඔබ බිරින්දට බිරින්දට ඔව් එතකොට අර සිහිනේ මට අත්තරින්න සිද්ධ වෙනවා එතකොට ඔබ මේ උපංගම කොහෙද මහභාගේ ඒ හිටපු තැනම තමයි ඒ මහගෙදර ආසන්නෙමයි මහගෙදර තමයි මම මට හම්බුනේ මම තමයි පවුල බාලා ඒකේ තිබිච්ච මහගෙදර තව මහගෙදරක් වඩ පත් කරන්න උත්සාහ කරුවා ඔව් නමුත් ඒක මට කරගන්න බැරුණා දැන් ඒ කවුද ඉන්නේ එහේ ඉන්නේ අපේ අයියා ඉන්නවා असामान्य मिनसूना කියන මේ අපි දුවදරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා එහෙම කියලා හොඳ හැටි බැනුනුත් තහන වෙලාවක් තියෙනවා. ඒක ඒ නැත්තම් ඔගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැත්තම් ඔගොල්ලන් අපි බලාපොරොත්තු වෙන්නේ නැත්තම් අපි ඔගොල්ලෝ බලාගන්නේ නැත්තම් ඇයි අපිව හදාගත්තේ? ඔය ප්‍රශ්නාර්ථය අපින් අහපුවම අපි නිරුත්තර වෙනවා. ඔත් නිරුත්තර වෙනවා. ඉතින් නුදුරු අරගතිදී බොහෝ දේවල් දුකක් වින්දොත් සැපක් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි එහෙම තියාගෙන යා. ධනාත්මකව රණසු ජයවර්ධනයන් මර්වින් මිහිඳුකුලට හදපු ගීතය ගීතයක් ඔබ තෝරගන්නවා ඒ ඔහු ටෙරස් ජීවිතයෙන් හම්බෙන
කවුරු ඉතමත් නවක ශිල්පියෙකුට අතේහිත දෙන්න අතිශය නිර්ලෝභී කෙනෙක්. බොහොම නිහතමානී ගති ගුණ තියෙන චරිතයක් මුණ ගැහිලා තියෙනවා. මුණ ගැහිලා තියෙනවා. පසු කාලිනු මම අපි මේ ක්ලරන්ස් විජවර්ධනගේ නමින් ඒ කියන්නේ රිදම් ඔෆ් ක්ලරන්ස් කියලා අපි මේ බෑන්ඩ් එකක් හැදුවා. එවකට ක්ලරන්ස් අය ඒ ක්ලරන්ස් අයගේ සමකාලීන හිටියා ජෙරල් වික්‍රමසූරිය කියලා. එයා තමයි ඒක මේ බෑන්ඩ් එක ශ්‍රී ලංකාවේ අවසරය හේතුව ශ්‍රී ලංකාව නිර්මාණය කළේ. ඔව් ඔව්. ඒ වගේ සංගීත කණ්ඩායම නිර්මාණය කරලා අපි එතකොට ඒ කොන්සර්ට්ස් කීපයක් කෙරුවා. මේ හරිම අපරෝ ඒ කියන්නේ ක්ලරන්ස් අයගේ සංගීත නිර්මාණම විතරයි අපි මේ ඒකේ ප්ලේ කරන්නේ. ඒ අතරේ ප්ලේ කරපු ගීතයක් තමයි මම මේ අද තෝරගත්තේ. මේ ඇතරම මේක තෝරගන්නත් හේතුව මේ මර්වින් මිහිඳුකුල කියන අර මේ ඇතරම ඒ කාලේ නවකෙක් විදිහට ආපු කෙනා කිව්වා වගේම ක්ලරන්ස් අයට නවකද ප්‍රවීණද කියලා එහෙම ભેදයක් තිබුණේ නැනේ. ඔව්. එහෙම චරිතයක් නෑ. ඉතින් එයාගේ නිර්මාණ හරි අව්‍යාජයි. ඒ කියන්නේ හදවතින්ම නිර්මාණය දෙන්නේ. මවින්නගේ ගොඩාක් සින්දු තියෙනවා ක්ලරන්ස් අයියා නිර්මාණය කරපු හැම ගීතයක්ම ජනප්‍රිය වෙනවා. කුම්කේලින්දෙන් පටන් ගන්න. කුම්කේලින්දෙන් ළඟදී. එතකොට මේ ඒ වගේ අනික මවින් මිහිඳුකුල කියන්නේත් ඔහුගේ ගැයුම් පරාසය පාරාදීසයක්. ඒක පාරාදීසයක්. ඔව්. මමත් මේ හඬට කැමතිම නිසා තමයි ඇත්තටම මේ 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 ගීතේ මම මේ අද මේ අවස්ථාවක් කරගත්තේ ගායනා කරන්න. ඒ හඬට පුදුම බැඳීමක් තියෙනවා. ඔව් මේ ගීතේ ටිකක් අමාරු ගීතයක් ඔබ වෙනුවෙන් තෝරගත්තේ හැබැයි මේ ඒ ඔහුගේ කැමැත්ත නිසා හැබැයි ඒක අපේ කැමැත්ත වෙයි මේ ගීතේ ගායනා කරලා පස්සේ මම මොවින් මිඳුකුල මට එක් අවස්ථාවකදී මං මට මුණ ගැහුණේ මේ සුන්ලෑල ගීතරදී මේ ජිප්සි එන්ටර්ප්‍රයිසස් රත්මලානි ඒ ස්ටුඩියෝ ආශ්‍රිතව තමයි මුණ ගැහුණේ මතකය. හා මම කදිම තරුණෙක් ටිකක් කුස ලස්සන පෙනුමක් ලස්සන පෙනුමක් තිබිච්ච නිකන් අමුතු පම්ප් එකක් තිබිච්ච කොණ්ඩේ හරි කොණ්ඩේ හරි ලස්සනක් තියෙන. ඔව් මූණේම හරි හරිම ලස්සන. ආ ඒ කියන්නේ පිරිමි ඉතින් ලස්සන නෑනේ පිරිමි සාමාන්‍යයෙන් මේ ආකර්ෂණීය වෙන්න ඕනේ. වෙන්න ඕනේ. ඉතින් අන්න එහෙම කෙනෙක්. ඔව් අපි එමුණ මේ ගීතය හමු. ජයසිරි අමරසේකරගේ තවත් තේරුම තවත් තෝරා ගැනීම. මේ වර්තමානයේ අපිට දකින්න නොලැබෙන කියන්නේ මේ නාගරිකව නම් හරි අමාරුයි දකින්න. තොටියෝ. තොටියෝ ඇත්තටම මේ ගමට යා යුතුයි ගඟක් ගාවට යා යුතුයි තාමත් සැහැන් පිටසක් ඉන්නවා අපි දැකලා තිනවා පේනවා මොකද තොටිය කරන්නේ මේ ගොඩින් ඒගොඩට මගීන් රැගෙන යනවා ඒගොඩ මේගොඩ ගිරින් ඒගොඩ මේකොට ගෙන යෑම ඉතින් එයා ඒක තවත් ඉතින් ජීවිත ගමනේ එහා මෙහා ගෙන යනවා ඒ කතාවක් තමයි අපි හමු ජයසිරිගේ හඬින් මොවින් මිහිඳුකුල සක්ලන සුජාර්ධන දෙතනවත් තාමත් ගෞරවයෙන් මෙහෙමෝත් සිපත් කරන ගම මහවැසි වැටිලා ගඟ උතුරනවා රළ සැඩ වෙනවා දියපොර වෙනවා තොටියෝ මම තනි වෙනවා තොටියෝ මම තනි වෙනවා වැසි වැටිලා ගඟ උතුරනවා රළ සැට වෙනවා පෙරලි දියපොර වෙනවා පොරුව සොය සොයා තොටුපොල ගාවා
සිත කලඹෙනවා ඔබ සොය සොයා තොටියෝ මම තනි වෙනවා තොටියෝ මම තනි වෙනවා තොටියෝ මම තනි වෙනවා මේ ගීතයේ ආකෘතියත් එහෙම පිටිම වෙනස් රණසයගේ මේක එක මවින් විහිඳු කුල ඉඳම වෙන්නේ ඇති ඔහුගේ හඬ තමයි ඔහු භාවිත කරලා තිනේ හැඟුම් බරතාව පතුරවන්න මේක තියෙන්නේ මහවැසි වැටිලා ගඟ උතුරනවා රැළස් ඇඩ වෙනවා දිය පොර වෙනවා තොටියෝ මම තනි වෙනවා ඔරුව සොයසෝ අතොටුපල ගාව සිත කැළඹෙනවා ඔබ සොයසෝ තොටියෝ මම තනි වෙනවා ඔච්චරයි වචන හරි කෙටි ගීතයක් කෙටි ගීතයක් බලපුවාම මේ අනිත් එක මම ඔබෙන් අහන්න කම කැමති කුමන හෝ දෙයක් hali කාව hali මේ තෙමි තෙමි වැස්සේ හොයලා නැද්ද පැහැදිලිවම ඔව් අපි කවුරුත් එහෙම කරලා තියෙනවා කවුරුන් එනකන් බලාගෙන ඉඳලා තියෙනවා තෙමි තෙමි වැස්සේ හැමෝටම පොදු අත්දැකීමක් ඒක තොප්පලක් නැතුණාට කොහේ හරි කාව hari එනකන් හොය හොය ඇවිදලා තිනවා තොටියෝ නෙමෙයි මේ මේ කාව hari එහෙම එහෙම මේ නැති කෙනෙක් ලෝකේ ඇත්තටම මම දන්නේ ඉන්නවද කියලා ඉන්න බෑ जयश्री जयश्री सोरेवसान गीते सदा अभी सुदान मम रसदेन हसकामित्व अद अभी සිතේ ජයසිරි අමරසේකර සමග ඔබ සමග අප සමග ජයසිරිගේ ස්වරය සහ අතීත මතකය සහෝගේ ජීවිතය මෙන්ම ඒකද ජීවිතයත් එක්ක බැඳී කිය ගීතවත් දේවල් එක්ක තමයි අපි අද අදහස් උදාස හොමාරු කරගත්තේ කාටද ගීත හදන්න බැරි වුණේ මම ගොඩක් කනගාටු වෙන එක කෙනෙක් ඉන්නෝ මම ගොඩක් ආසයි මේ එහෙම වුණා නම් මට නිර්මාණයක් කරගන්න තිබ්බනම් කියලා හිතෙන එක්කෙනෙක් ඉන්නවා ඒ කවුද ඒ මිල්ටන් මල්ලවරච්චි මහත්මයා මිල්ටන් මල්ලවරච්චි මම ප්ලේ කරලා තිනවා ආහා නමුත් මට ගීතයක් නිර්මාණය කරන්න ලැබුණේ නැහැ මම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට එළියට එන කාලේ ඔහු අපතර නැහැ මුන්නේ කියන්නේ මේ මේ අමරදේවයන් නන්දාමාලි ඔවුන්ට හම්බෙලා තිනවද නමුත් නන්දක්ක තරම් සමහරට ඉදිරියේදීත් පුළුවන් වෙයිනේ ඔව් අමරදේව මාස්ටර් මම ගොඩක් ගරු කරන චරිතයක් නමුත් මට ලොකු හීනයක් නෑ නෑ එහෙම අරක තමයි හීනේ තිබ්බ මගේ හීනයක් ඒක මම ආසාවෙන් හිටපු පුද්ගලයෙක් අපි දවසක පවන් මල්ලවරච්චිට එකක් හදමු මම හිතනවා මම කියන්නේ මේ බලාපොරොත්තුෙන් ඉන්නවා බලාපොරොත්තුෙන් ඉන්නවා හරි කනරු මම මේ මල්ලවරච්චි සොරේවත් අපිට සොරේවත් අන්න වටිනවා ඒක භාවිත කරගත හැකි जयसी भूम स्तुति मुखद अभी मानो मम टैवित उब नोन उब बवट उब पिवर्तन उबगे अतीत अभी आप हार विस्वा ये पिंडव अनगाटुना पास अतीत तमय वर्तमान हदागण अनागत हदागण तेकुन इकट शक्ति शक्ति लड़स्टिया මානවන මම වෙන්න වෙන්න මේ වේදිකාවේ ඇත්තටම ඒක මට ඒකත් මගේ හිණයක් වෙලා තිබ්බා මගේ නෝනගේ හිණයක් වෙලා තිබ්බා ආහ එයා මට නොකිය කිව්වේ මේක තමයි ඔයා කවදා හරි ගායනා කෙරුවොත් මේක මේ මේ ගීතේ ගායනා කරන්න කියලා අවස්ථාවක් ලැබුණොත් ඒ එයා නොකිය මට කිව්වේ මේක තමයි එතකොට මගේ මාත් එක්කලා හිටපු මේ ඊජිප්තුවේ යාළු මිත්‍රයෝ ඔක්කොගෙම ලොකු හිණයක් තිබ්බා. ඒගොල්ලොත් හරි ආසාවෙන් හිටියා මානවන මම වේදිකාවේ මම මානවන මම වෙනකම්. ඇත්තට මේ හිණේ අද හැබෑ වුණා. ඒකට ගොඩක් ස්තුතියි දෙරණ චින්තක මල්ලි කළුමයි
අනිත්තක මේ වාද්‍ය වෘන්දය නොකියම බෑ බොහොම ආදරේ බොහොම ආසයි ආන්ෙන්ඩ ආසයි ඇතටම ගොඩාක් ආදරේ සුබ පතනවා දිරියට මයන්ඩ ඔගුල්ලොන්ට වරම් ලැබෙන්ඩ කියලා ආදරෙන් මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ස්තුතිය කළමු ඒ ආරාධනා කෙරුවට මට මේ වේදිකාවට ස්තුතිය දරනවා ඔව් චින්තක ගම්ලත් ප්‍රමුඛ අපේ නඩය සහ මට විශේෂයෙන්ම මේ ඔබ පිළිබඳව සඳහනක් සහ පූර්ව ඇරියුමක් ඔබට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා වූ ඒ තමයි අපි අපේ පරම්පරාවේ ගීත රචක සත්‍යජිත් ලක්මාල් සත්‍යජිත් ලක්මාල් ඔව් දෙතුන්වතාවක්ම කිව්වා ඊ ජයසිරයට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් හොඳ වූ එයා මට මේ අවස්ථාවට මෙතනට එනකන් එයාත් බලාගෙන හිටපු පුද්ගලෙක් මට හැම වෙලාවෙම කතා කරපුවාම කියනවා ජයශ්‍රී ඔයා ඉන්න ඕන කෙනෙක් එතන ඔයා තමයි ඉන්න ඕන කෙනා එතන ගගා මට හැමදාම කතා කරපුවාම කියනවා මම ආදරේ පුද්ගලයාට මම ගොඩක් කැමති කෙනෙක් ඇච්චර හම්බෙලත් නැහැ නේද හම්බෙලා නැහැ අපි වැඩ කරලා තිනවා එයාම මගේ නිර්මාණ වලට සම්බන්ධ වෙලා තිනවා අපි දෙන්න සම්බන්ධ වෙලා ගොඩක් නිර්මාණ කරලා තිනවා මේ ඇතරම හොඳ සහෘදයෙක් හදවතේ ඉන්න පුද්ගලෙක්. ඔව් කියන්නේත් අයිය මං හම්බරපු දේවල් නෑ. ඔව්. නමුත් ඉතින් මිනිස්සු තමයි. බොහොම නිර්වාජී ජීවිතයක් සතා අපි සතා කියලා. සතා කියලා නේ කියන්නේ. ඔව්. සත්‍යජිත් ලක්මාල් සුන්දර පුද්ගලෙක්. ඒ කියන්නේ අපි ඔය කැපි පිරෙන හැඟුම්බර ගීත ගොඩක් ඔය චාමර ඇතුළු පිරිසට රචනා. චාමර රොෂාන් ෆර්නැන්ඩෝ ඒ වගේ ගොඩක් කට්ටියට ගීත නිර්මාණ කරපු. ඉතින් බොහොම ස්තුති. ඒ වගේම දැන් මම ඉදිරි මේ ඇඳගෙන ඉන්නක වගේම මගේ මම දැන් ඒ ඉදිරි ඉන්නේ මගේ හෙවණෙල්ල වගේ පේන්නේ. මන්ත අපි දෙන්නටම මේ ඇඳුම් සැපුවේ ඕ ක්‍රියේෂන්ස් ආයතනයේ අපි අධිපතිතුමීටෙහි ස්තුතිවන්ත වෙනවා තාම අපි සෙස්සන් පිළිබඳව ඇය සරකා බලාගෙන යනවා කොහොමද මේ ඒගොල්ලන්ගේ සෑහීමකට පත් කළ හැකි ඇඳුම් ලබා දෙන්නේ කියලා බලමු නුදුරු අනාගතයට පවරා බලා සිටිමු ඉතින් එසේනම් ප්‍රියදර මිතුමිතුරනි අපි අවසාන ගීතය සඳහා ලැබෙනවා මේක කෙලින්ම ඒ කියන්නේ අපේ ජයශ්‍රීගේ පමණක් නෙවෙයි මේ සියලු දෙනාටම කලින් ඈත අතීතයට අපිව කියන්නේ නෘත්‍යගි සමිතෙක් රැගෙන යන ගීතයක් ඒක අද දවසේ අලුත් වෙයි 1916 වෙසන්තර නෘත්‍යයට ඇතුළත් වෙච්ච ගීතයක් විශ්වනාත් ලාව්ජි නිර්මාණය කරන්නේ ජෝන්ද සිල්වා ෂූරින්ගේ ගීතයක් මේ ගීතය කවර්ස් සහ ඊට පස්සේ විවිධ අයුරින් අවස්ථා 20ක පමණ ගැයිලා තිනවා සරත් කුලංගයන් මට සඳහන් කරපු පරිද්දට ඔව් කලුමයි මේක මම හිතන්නේ මේ මේ කව වර්ෂන් කියන එක මේ මේ වගේ ට්‍රෙන්ඩ් එකක් වෙන්න කලින් ඔව් වැඩිම ප්‍රමාණයක් ගායනා කරපු කව සොන් එක වෙන්න ඇති මේක ඔව් ඒ අතරේ මමත් ඉන්නවා ආ ඒ නිර්මාණයක් ඒ කියන්නේ මේ සම්පූර්ණ කැසට් එකකටම මම මේ ගීතේ ගායනා කරලා තිනවා ඔව් මේක මේක දෙවෙනි වෙන්නේ දන්නෝ බුදුගේ ගීතේට පමණයි ලු මම හිතන්නේ ඔකේනේ මේ මට සඳහන් වෙච්ච පරිදි අමරදේවයන් වික්‍රමරත්නායකයන් අමරදේවයන් ගායනා කළ තේ නීලා වික්‍රමසිංහත් එක්ක සුනිල් ඉදිරිසිංහයන් කිත්සිර ජයසේකර නිශාංක තිද්දෙනිය ඩබ්ලිව් ඩී ආරේසිංහ අමරසිරි පීරිස් මහත්මයා චිත්‍රපටයකට ගායනා කරව රවින්ද්‍ර රන්දෙනිය පියානෝක ගගා කියන අවස්ථාවකට මේ අමරසිරිය තමයි ඒක මේ හඬවවලා තියෙන්නේ ගායනා කරලා තිබ්බේ මේක තෝරගත්තේ මොකක්ද හේතුව හේතුව මේ ගීතයට මම ගොඩක් කැමති මම දන්නේ ඒකට හේතුව මොකක්ද කියලා මම මේකේ රසමසුතෙන් මට මේකේ ගොඩක්ම මෙහෙම එකක් තියෙනවා මේ කැලුමයේ දැන් ඔය මේ වෙස්සන්තර ජාතකයේ වෙස්සන්තර රජුරු මේ සියල්ලක්ම අත්හැරලා දාලා වනගත වෙලා මේ තවුස්දම් පුරන්න යන අවස්ථාවේදී මේ බිරින්ද මේ තමන්ගේ බිසව තමයි මේ බිසව එන්න හදනවා එයා එපා කියනවා නවතින්න කියනවා නමුත් එයාට යන්න ඕන මෙයාත් එක්කලා අරයට අතහරින්න ඕන නමුත් මෙයා අල්ලගෙන ඉන්නවා නමුත් ඊට පස්සේ ඒ ආත්මෙන් ආත්මය ඇවිල්ලා සිද්ධාර්ථ ගෞතමයන්න් වහන්සේ බවට පරිවර්තනය වෙනවා ඊට පස්සේ යශෝදරාව බවට පරිවර්තනය වෙනවා එදත් සිද්ධ වෙන්නේ අර එදා සිද්ධ වෙච්ච දේම තමයි දාලා යනවා අවසානයේ ලෝතුරු බුද්ධත්වයට පත් වෙනවා ඉතින් හොඳයි ඒ සියල්ල එකට එක රාශියකට ජයසිරි නැවතත් ඔබට ජය ශ්‍රීමත් අනාගතයක් ස්තුති ශ්‍රීක අනාගතයක් මොකද ඔබ වෙන්නේ කු පසෙකට වී කොනකට වී සිටීම අපරාධයක් කියලා මම හිතනවා වර්තමානයේ හැදෙන ගීතත් එක්ක ඔබගේ මధుර තනු මිහිරි තනුවට මමත් ගීත රචනා කළා තියෙනවා
තනුවණුව ලියන්නේ කැටියට මේ මේ හැම ගීතකම ඔබ කරපු සංගීත තනුවල වදන් තියෙනවා ඒකයි විශේෂත්වය ස්තුති ස්තුති කරනවා ඔව් දැන් ඔබ කිව්ව මේ ගීතයට කැමති අය කියලා මම දන්නේ නැහැ කියලා අපිටත් එහෙමයි හම්බෙනවා අපේ හැමෝටම ඔබ ඇයි ඔහුට කැමති ඔබ ඇයි ඇයට කැමති කියලා නිරුත්තරයි ඔබ මහා ලොකු පාණ්ඩිත්‍ය ඇත්තෙකුවත් ඇයි ඔබ ඔහුට කැමති කියලා ඇහුවොත් ඔබ පෘථග්ජනේ කෙරෙහි නිරුත්තර වෙන අවස්ථාවල් ඕන හැටි තියෙනවා අපි දන්නේ නැහැ ඒ ඇයි ඒකට කැමති කියලා ඒහා සමාන දේවල් තමයි ගීත කියන්නේ ඒ ගීත පිළිබඳව ඔබේ කැමැත්ත ඔබට විග්‍රහ කරන්න කවදක්වත් ඒ වචන වලින් බෑ මටත් බෑ මමත් උත්සාහ කරමින් ඉන්නේ උත්සාහය ඔබ ග්‍රහණය කරගන්න ඔච්චරයි එසේනම් අපි ලබන සතියේ තවත් මානොන් මම ගායනට ඔබ ඔහු නොවන ඕහෝ ඇය නොවන ඇය වගේ එහෙම අපි හිතාගෙන එහෙම කෙනෙක් එහෙම චරිතයක් එක්ක ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරමු සැමට ජයම පමණයි स्वामी एक निकली